පෙරාවෙන් පසු යාලේ තීරණය සමග අවසන් වටේට ප්‍රවේශය ලබා ගන්නේ තෙල වැඩිද මිල වැඩිද කියන තේමා ඔස්සේ සමන්වග රාජ්‍ය මහතා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තිබෙන අවසන් අවස්ථාවේදී මේ කාරණා සියල්ල සමග ඇත්තටම මේ කාරණාවල මතුවෙච්ච එක තමයි මේ ජනතාව මේ උද්ඝෝෂණය කරන්නේ ඇයි කියන එක. ඉතින් ඇත්තටම එතන තර්කයක් ගොඩනගෙනවා. මොකද හේතුව 2012දී දෙසැම්බර් මාසයේ ඩීසල් මිල රුපියල් 115යි 2013 121යි 2014 118යි 2014 අපව 111යි. දැන් 95 ඉඳලා 109ට වැඩි කරන් පස්සේ ඇතිවෙන උද්ඝෝෂණය එදා ඇතුළේ නොවිනේ කියන එක තර්කයක් බිහි වෙනවා ඇතට. මොකද ඒ කාලේ මේ 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 කණිදලි සංස්ථාවේ සංඛ්‍යාලේකන අනුව 2012 115ට තිබුණා 2013 121කට තිබුණා. නමුත් දැන් මේ 109ට වැඩි වෙච්ච ලායි උද්ඝෝෂණයක් තියෙනවා. ඒ වගේම තමයි 2012 භූමි තෙල් ලීටරේ රුපියල් 106ට තිබුණා. ඊට පස්සේ 2014 86 වුණා. ආපහු සැප්තැම්බර් වල 86 81 වුණා දෙසැම්බර් මාසේ. ඊට පස්සේ රුපියල් 45 වුණා. දැන් මේක තව 57 ගෙල්ල. ඒ 57 ගෙ වැඩිවීමට හේතු කාරණා ඉදිරිපත් කරා කැබිනට් ප්‍රකාශක රාජසේනාරණ ඇමතුමා මට මතකයි. ඔහු ප්‍රකාශ කරා ඩීසල් වලට භූමි තෙල් කවලම් කිරීම නිසා මේක සිද්ධ වෙනවා කියලා. ඒක අපි තර්කයක් විදිහට පිළිගමු. ඉතින් මං හිතන්නේ මේකයි. ඇයි අද උද්ඝෝෂණය කරන්නේ මේ සිදුවීමටද? පාලිත මහත්තයත් විජිත සොවිසා ඇමතුමත් මේකට හේතු කරා. මොකද නිදහස අයිත ලෙස පැහැදිලි කරන්නේ මම ඒක පිළිගන්න කාරණයක් නෙවෙයි. මේ රටේ ජනතාව නිදහස අවශ්‍යයි. අදහස් ප්‍රකාශ කිරීම අවශ්‍යයි වෙන ඕන්ටෝ වෙන උද්ඝෝෂණය කරන්න අයිති තියෙනවා. නමුත් මේ උද්ඝෝෂණයේ පිටිපස යම්කිසි දේශපාලන අතකොලුවක් තියෙනවා කියන එක ඒක ගැන තර්ක විතර්ක කරන්නේ මාධ්‍ය විදියේ කැට පෙන්න. මොකද හේතුව මම එකක් උදාහරණයක් කියන්නම්. ඇත්තටම භූමි තෙල් මිල වැඩි කිරීමට වෙරෙහිව එවකට තිබිච්ච රජයට විරුද්ධව මීගම්මේ දීවර ජනතාව උද්ඝෝෂණය කරා. එක දීවරයකට වෙඩි තියලා මිය ගියා. තව දීවර විශාල ප්‍රමාණයක් තුවාල ලැබුණා. දැන් එදා කිසිම ඒ දීවර සටනකදී අපි මාධ්‍ය විදින් හැටියට දැක්ක කිසිම දේශපාලඥයෙක් ඉදිරිපෙළ හිටියේ නැහැ මේ උද්ඝෝෂණය මෙහෙවන්නේ. ඒවා ස්වාධීනව දීවරයන් විසින්ම ඇතිවෙච්ච උද්ඝෝෂණයකදී හමුදාව විසින් වෙඩි තියලා දීවරේ ඝාතනය කරා. හැබැයි මම දැක්කා මේ රූපවාහිනියේ මීගම්වේ වෘත්ති සමිතිය දීවරයන්ගේ සමිතියක කරන මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු ඇමතිවරයෙක් නිමල් ලංසා මන්ත්‍රීතුමා වාඩිලා ඉන්නවා. ඉතින් මං ඒවා තියෙනවා තර්කයක්. මේ උද්ඝෝෂණ සිදු වෙනවා මේවා ඇස්සේ දේශපාලන අතකොළු සහ දේශපාලන බලපෑම තියෙනවා කියන එක. ඒක ශිෂ්‍ය අරගල වලදීත් පැහැදිලිව පේන්න තියෙනවා. නමුත් මේවා අරගල තහනම් කිරීම සඳහා හෝ සොඳුරාඥාදායක වීම සඳහා නොවේ අපි කල්පනා කරන්න ඕන. මෙවැනි දේශපාලන බලල්ලත් සිදුවීමට හේතුභූත වෙච්ච කාරණා සොයල බලලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කියන එක තමයි මම මෙතෙන්දි කියන්නේ. ඉතින් මෙතෙන්දි ඇත්තම දැන් පැහැදිලිම අපි කතා කරා තෙල් මිල වැඩිවීම. මේක තෙල් මිල වැඩිවීම මම කියන එක සාධකයක් තියෙනවා. මහාචාර්ය ඉන්ද්‍රරත්න ලංකාවේ හිටපු හොඳ වාර්ෂික විද්‍යාඥයෙක්. ඔහු කියනවා 1948 සිට ජල ජාතික නිෂ්පාදනයේ 10%ක් හොරකම් කරනවා කියන එක. ඉතින් මං හිතන්නේ මෙන්න මේව තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. අපි කොමනෝ කතා. ඇයි මේ හොරකම් කරන්න අපිට බැරි වෙලා තියෙන්නේ? සියයට ජලදාතික නිෂ්පාදනයේ 10%ක් මහාචාර්ය ඉන්ද්‍රරත්න කියනවා. 47 ඉඳලා හැම බලයටපත් හැම ආණ්ඩුවක්ම කළලා තියෙන්නේ හොරකම් කිරීම. ඉතින් උදාහරණයක් ගන්න. දැන් මේ පැත්ත තෙල් සංස්ථාය පැත්තෙන් ගත්තාම අපිට කළ යුතු ප්‍රධාන කාර්ය ගණනාවක් තියෙනවා. මං හෙව්වා ඇයි නැව් වලට තෙල් නැවැත්වුවේ? ඇයි ලීසි තෙල් නැවැත්වුවේ? ඇයි කුසී රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය නැවැත්වුවේ? ඒ විතරක් නෙවෙයි අද වෙනතුරු අපිට ගන්න බැරි වෙලා තියෙනවා විදුලි බල මණ්ඩලයෙන් බිලියන 63ක් කණිත සංස්ථාවට ගෙවන්න ඕන. විදුලි බල සමාගමෙන් බිලියන 16ක් ගෙවන්න තියෙනවා. එයාලංකයෙන් බිලියන 12ක් ගෙවන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි පසුගිය රජය සහනදාර ලෙස ලබා දෙන්න ඕන රුපියල් බිලියන 350ක් කණිත සංස්ථාවට දෙන්න තියෙනවා. ඉතින් මේවා ලබා ගන්න. මේවා ලබා ගැනීම විතරක් නෙවෙයි මේවා කණිත සංස්ථා සංවර්ධනය කරන ප්‍රවාහන නල මාර්ග සංවර්ධනය කරන්න තියෙනවා. සරත් අමනුගම වාර්තාවෙන් කවති කරන. ඒවා කරන්න අවසර ගණනාවකින්. නැංගුරම් පොළවල් බෝයාවල් නඩත්තු හරියට කෙරෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි පිරිපහදු නවීකරණය කරන්න අවසන් විනාඩිය ඔබතුමාගේ. ඉතින් මං හිතන්නේ මේ කාරණා තියෙනවා නම් මං හිතන්නේ මේ ඉරිපිටරක් නෙවෙයි ජනතාව හරියාකාරව දැනුවත් කරනවා නම් මොකද හේතුව මේ මිල වැඩිවීම ලෝකෙින් එදා තිබිච්ච මිලට සාපේක්ෂව මිල අඩු වෙලා තියෙනවා එදාට සාපේක්ෂව. නමුත් ජනතාව ඒකේ හරියාකාරව දේශපාලන අතකොළ වලට වක වැඩ කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. ඇත්තටම කණිත තෙල් නිෂ්පාදනය සඳහා මූල්‍යමය සහ ආර්ථික වශයෙන් සාධාරණ මිල සූත්‍රයක් සකස් කරන්න 1915 මේ ආණ්ඩුව බලයට පත් වෙන පෙබරවාරි මාසේ 2 වෙනිදා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුකාරක සභාවේ අනුමැතිය දුන්නා.
නමුත් ඒ අනුමැතිය ක්‍රියාත්මක වීම හුඟක් පමාවි ගියා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ කාරණා මම හිතන්නේ අපි කතා කරනවා නම් මම හිතන්නේ හුඟක් දේවල් කතා වුණා. ඒ කතාවට මම තව අනුපූරණ ගන්නවක් තියෙනවා. අපි මාසක ලෝකවෙන්ද පොලේ මිලත් වර්තමාන ශ්‍රී ලංකාවේ මිලත් සංසන්දනය කරලා කතා කරනවට වඩා අපි මේ තියෙන කාරණාවල මේ සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත තීරණ ගන්න නම් මම හිතන්නේ අපිට යහපත් වෙයි මේ ප්‍රශ්න ඉස්සරහට විසඳ ගන්න. හොඳයි බොහොම ස්තුතියි සමන් වගාරච්චි මහතාට ආනන්ද පාලිත මහතා ඔබතුමාගේ අවසන් අවස්ථාව. ඇත්තම බැලුවි ගැන මේ මිල වැඩි කිරීමේ ඇතුළත තියෙන උද්ඝෝෂණ තනිකර සොයිසමිත්නෝගේ පටු දේශපාලන න්‍යාය. හොඳම දේ ලංසමැත්තුමා වාඩි වෙන්න තිබුණේ මීගොමි ඇන්ටනි ෆයන්ඩ් මරනකොට. හොඳ එතුමගේ නිද භූමිය. හැබැයි එදා එතුමා නිහඬයි. හොඳම දේ 2011 තෙල් සංස්ථාව පාඩු ලබනවා බිලියන 94.57ක්. 2012 පාඩු ලබනවා බිලියන 97.31ක්. ඒ කෝටි 9,470 පාඩු ලබනවා 2011. 2012 9,700 පාඩු ලබනවා. හැබැයි මේ පාඩු ලබනකොට ඉන්ධනවල බදු 157ක් රජයේ බදු ගැහුවා. තෙල් සංස්ථාව දුන්නේ නැහැ. එතකොට බාල නල ගෙනාව ඒ රජේ. දැන් අපි දකින්න ඕනේ වර්තමාන ආණ්ඩුව කරපු දේ මේ සම්දාන රජය තුල සමග රජය තුල ඉදිරියට මෙව වෙනවා. බාල තෙල් එක කඳුලක් අද ලංකාවට එන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිණිය හදපු මුතුරාජල පර්යන්තේ මේ වෙන විට දහරිතාවේ 100%-110%කින් බෙදලා බිලියන 970ක් ඉතුරු වෙනවා තෙල් සංස්ථාවට ප්‍රමාද ගාස්තු නැතුව. ගියාණ්ඩු කාලේ ගෙනාපු ප්‍රමාද ගාස්තු සෙල්ලම දැන් නැති වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 48ක් පැරණි නල පද්ධතිය වර්තමාන ඇමෙත්ම මුල් වෙලා අද සම්පූර්ණ නව නල පද්ධතියක් ඉදි කරගෙන යනවා. නව ටැංකි පර්යන්තයක් ඉදි කරනවා. එහෙනම් ආණ්ඩුව වර්තමාන ඇමෙතුරු පත්තල ආණ්ඩුව පත්තල ජනාධිපතිවරයා ඇමෙතුරේ අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතීන් එකතු වෙලා අද මේ රට දැක්මකට යනවා. වෘත්තීය සමිතිය අතරින් මිල වැඩි කිරීම හරි කියන්නේ නෙමෙයි. නමුත් මිල වැඩි කිරීමට වෙච්ච කරුණු පැහැදිලිව බාරගත යුතු පසුගිය රජයේ. නමුත් එය නිවැරදි කරමින් වර්තමාන ජනතාව පිට බර නොපලවන්න ගෙනාපු ආර්ථික ක්‍රියාදාමයන්ට සංවර්ධන ක්‍රියාදාමයන්ට අකුල් හෙලීම තමයි අද මේ ආර්ථිකයේ පස්ස යන හේතුව. ඉතින් අපි ආණ්ඩුවට කියන පැහැදිලිව මිල සූත්‍රයේ විනිවිද බවින් ඒති. සොයිසමිත්තුමා කිව්වාගේ අඩු වෙනකොට අඩු වෙන්න වැඩි වෙන්න ආණ්ඩු නෙමෙයි ඕනේ. හැබැයි අඩුවීමේ වාසිය උපරිමදීමත් වැඩිවීම පාලනය කිරීමටත් ඕනේ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ කෘෂි රසායන කංශේ දුන්නේ තෙල් සංස්ථාට, ලීසි තෙල් අංශේ දුන්නේ, ඩැවුසෙල් අංශේ මේ තුනම මහින්ද මාත්‍රය කඩාවි. අපේ ආණ්ඩුව කාලේ ගෙනාව හයිරෙක්ස් කියලා සිපෙට් කෝ එකට ලුබ්‍රිකන්ට් එකක්. හිටපු අපේ අලුත් ඇමතිවරේ. ඒ ඇමතිවරේ දැන් නැහැ. ඒ ලුබ්‍රිකන්ට් එක OEM කියන ඔරිජිනල් ඉන්ජිනියරින් ඇන්ඩ් මැනුෆැක්චර් කියන ස්ටෑන්ඩඩ් එකට නැති මැලේසියන් කම්පැනියක් ගෙනල්ලා අනිත් සියලු ලුබ්‍රිකන්ට් වලට වඩා මිල වැඩි. තෙල් සංස්ථාර වෙලා තියෙන අපේ වාහන වලට පාඩු ගන්න 2 ලක්ෂ ගන්න බැරලකට වැඩිපුර මිල දී ගන්න. ඒ වගේ දූෂිත ගනුදෙනුත් වෙලා තියෙනවා. ඒව ගැන ආණ්ඩුව හොයන්න. ඒ කොයි කාලේද? අපේ ආණ්ඩුව ඇවිල්ලා. මීට ඉස්සෙල්ලා හිටපු අපේ හිතුවා මිත්තුමා තමයි ගෙනාවේ. ඒක ගෙනාවේ ඉස්සෙල්ල මහින්ද මහත්තයා ගෙනාවේ ඔය හයිරස්කම් මැලේසියාවේ කාන්තා කර අන්තිම අඩිය තිච්ච සමාගම. අද අපිට ගෙනල්ලා ඒ නමින් යනවා. අදේ තෙල් වැඩි අපේ අනිත් IOC තෙල්ලට සෙවරෝලට වැඩි ගණන් වැඩි, අනිත් කැල්ටෙක්ස්ලට වැඩි ලුබ්‍රිකන්ටට වැඩි. අපි ගේන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතිය තියෙන ස්ටෑන්ඩඩ් ඔයිල් එකක්. හැබැයි මිල තරග කරලා ගන්න. අද ගෙනාපු ලුබ්‍රිකන්ට් එක විකුණ ගන්න බෑ. ඉතින් මෙව්වත් ආණ්ඩුව කල්පනා කළ යුතුයි. හැබැයි මේ කෑගහපු අය තමයි මේ විනාශයට එක හේතුවක් වුණේ. හැබැයි අද වෙනකොට තෙල් සංස්ථා අපි පාරිභෝගිකයට කියන ඔබ බිය වෙන්න දෙයක් නැහැ. මේ මිල වැඩි කිරීමේ පසුගිය ආණ්ඩුව ලෝක වෙළඳපොලේ අසීමිත අඩුණා 2007 ඒ අඩුවෙන් අපි නඩු ගියා. අධිකර තීන්දුව ආණ්ඩුව පයින් ගැව්වා. පයින් ගැවල කෝටි 1,660ක් හෙජින් එකට ගෙවන්න කියලා මහින්ද මහත්තයා තීන්දුව දීලා නිදහස් වුණා. ඒ බර ජනතාවටම මහින්ද මහත්තයා 2015 ආණ්ඩුව බාර දෙනකොට මහදර බැංකුවට, ලංකා බැංකුවට අපි ණය බරයි තෙල් සංස්ථාව බිලියන 495ක් අපිට රජය දෙන්න ඕන. මෙතුමා කිව්වාගේ මුලින් තිබුණ බිලියන 432ක් සහනදාන එව්ව ලැබුණේ නැහැ. මේ වෙනකොට බිලියන 79ක් විදුලි මණ්ඩලෙ, විදුලි වල සමාගම, එයා ලංකේක දෙන්න තියෙනවා. එව්වත් නැහැ. පසුගිය ආණ්ඩුව පසුගිය අවුරුද්ද ලැබපු ලාභෙන් තමයි අපි
ණය අඩු කරලා බිලියන 360ට ණය 320ට ණය අඩු කරගත්තේ රජයට අපිට ඉතුරු සහන ආධාරය දෙන්න පුළුවන්. ඉතින් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ මහින්ද පිළන් ජනතා හිතුවේ පොදු සේවක සංගමයේ අපිත් එක්ක හිටගත් මිල සූත්‍රයක් ඕනේ කියලා. එහෙනම් අද බන්දුළු ගුණවර්ධනලට උදේ ගම්මන් පිළලට එහෙම නැත්නම් ජනතා හිතුවේ පෙරොන්ට මිල අඩු කරපෑයි කියලා බෝඩ් ගහන්න අයිතියක් නැහැ. ඔවුන්ගේ වෘත්තීය සමිති යථාර්ථයේ තේරුම් ගෙන ඉන්නා නමුත් පටු පසුගිය බීසන කාල වගේ දූෂිත උසස් වීම ගන්න දූෂිත පත් වීම ගන්න යළු මේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය පරාජය කරන්න සමෘද්ධිලාභින් දීවරය පෙළගැහෙන්න ඕනේ. බස් සමාගම් වලට අයිතියක් නැහැ. මොන මතය දරුවත් ගිය අවුරුද්දේ 106ක් ඉන්ධන මිල වැඩි වෙලාද බස් ගාස් වැඩි කරේ. එතකොට ඉන්ධන මිල අඩු කරපුවම 133කින් බස් ගාස් අඩු කරපු ප්‍රතිශතය කියන්නේ ආණ්ඩුවත් කියන්නම් කියන්න ඕනේ මේව සයිලොක් වෙන්න ගියොත් අපි වැටෙනවා. ආණ්ඩුව එක්ක යන්න ඕනේ තදි න්‍යායකට කියන්නම් කියන්නේ යන්නක අද ආණ්ඩුවටලා තියෙන්නේ ගොබෙල්ස් ලගේ න්‍යාය අද රජ වෙලා තියෙන හිට්ලර් පත්තිවර එක ගොබෙල් කෙනෙක්. ඒ අකාගේ න්‍යායට ගිහිල්ලා හිට්ලර් ලෝකෙම දූෂිත මිනිමරු නායකයෙක් වුණා. අද මහින්ද මහත්තයාගේ කණ්ඩායම උදයගම්මන් පිල්ල බන්දුළු ගුණවර්ධනගේ ගොබෙල්ල පත් කරලා රටේ යහපාලනේ විකෘති කරලා බදු පිට බදු ගහපු දූෂණය කරපු පෞල්වාදී රජ කරපු එක පුද්දලේ කාර් ලක්ෂ 17000කට ණය කරපු සමෘද්ධිය වැඩ නොකරමු විස්ත්‍රාමයට වැඩ නොකරමු පඩි වැඩ නොකරමු වාසල් දරුවාට දීමනාවක් නොදුන්න රක්ෂණයක් නොදුන්න රටේ ජනතාවට ආරම් ආපදා රක්ෂණයක් කරපු ආණ්ඩුව පළවැරලා යලි බලලෝභී පෞල්වාදී දූෂිත පාලනයට මං කපීමට ඉඩ නොදීම ඔබේ වගකීම නැත්නම් ඊළඟ ඇතේන්න ඔබට ඔබේ දරුවගේ ජීවිතයේ අනුත්‍රය කියනක මතක තබා ගන්න. හොඳයි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ අවසන් අවස්ථාව. විශේෂයෙන්ම කනවල දැන් අපි සමන්වගාරච්චි මේ මාධ්‍යවේදී අපේ හිතවතත් කිව්වේ මේ මේ එකිනෙකාට දොස් පවර ගන්නෙ නැතුව ප්‍රතිපත්තිමය වශයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණ අරගෙන ඒ තීරණ දිගින් දිගටම කොයි ආණ්ඩුවවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනට ගේන්න කියලා. දැන් බලන්න අපි අපේ ආණ්ඩු කාලේ වරාය හැදුවා. වන්තොටුපළ හැදුවා. ඒක අපිට නරකයි කියලා කියන්න බෑ. ඒකට ව්‍යය කරපු මුදල, ඒකේ ලබාගත් ණය මුදල, ඒ වාරික, ඒ වගේ පොලිය පිළිබඳ ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ඒ හැදුවේ මොකටද? මේ ලෝකේ කර්මාන්ත නැත්තම් නිෂ්පාදන කෙරෙන්නේ මේ වරාය ආශ්‍රිතව. කොරියාවේ අපි ගියාම පෝසොන් අයන් සමාගම එක 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 මේ 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 එක යපස් කඳුලක් නැති මේ කොරියාව පිටරටින් යපස් කෙනෙල්ලා හොඳ වානේ බිලට්ස් හදනවා. හරි. එතකොට ඒකේ රොඩු ටික වෙන දූපතක ගිහිල්ලා නැවකින් ඩම් කරනවා. හරි. එතකොට වාහනේ වෙලඳාම බොහොම තරඟකාරී. ඒක කරන්න බැරි නිසා ඒකට අගේ එකතු කරනවා. ඒ අගේ එකතු කරන්නේ හන්දේ කම්පැනි, හයුන්ඩායි සමාගම. එයාට වරායක් තියෙනවා. පෝසොන් කම්පැනිට වරායක් තියෙනවා. එතකොට මේ හන්දේ සමාගම කාර් 5000ක් හදනවා. ලෝකේ දිගම නැව හදනවා. හෙවි ඉක්විප්මන්ට්ස් හදනවා. එතකොට මේ මේකට වැලු ඇඩිෂන් එක දීලා එතන රැකියා මෙව කරලා ඊළඟට LG කම්පැනිට වෙනම මේ ගුවන්තොටුපළක් තියෙනවා. මේව තනි අයිතිකරුවන්ට තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි වරාය හදලා තියෙනවා, ගුවන්තොටුපළ හදලා තියෙනවා. අපි අපේ රටේ 6-4 කොල්ල ටික අපි යවනවා කොරියාවට කොරියන් භාෂාව ඉගෙනගෙන. අපි බලන්නේ මේ කර්මාන්ත ගෙනෙල්ලා මේ අපි දන්නේ අපේ කොල්ලෝ ගිහිල්ලා වැඩ කරන්නේ මොනතරම් විෂ වායුව තියෙන, එහෙම නැත්නම් අපේ ජීවිතයට නුසුදුසු, අපේ සෞඛ්‍ය නුසුසු කර්මාන්තවලද, භයානක කර්මාන්තවලද, අනතුරුදායක කර්මාන්තවලද කියලා අපි දන්නේ නැහැ. මේ මේක තමයි අපේ වැඩි. අපේ අපි අපි මේ කර්මාන්ත ඇති කරන්න හැදුවම කියනවා මේ මේ මේක වටේ චීනට ඉඩම් විකුණන්න හදනවා කියලා. අද මේ එලියෙන් කතා කරන්නේ මොකද්ද? එලියෙන් කතා කරන්නේ ලෝකේ බලවතා වෙනවා චීනය. ලොකු ධනවතා වෙනවා චීනය. චීනය තමයි ලෝකේ හැමතැනම මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. එහෙමනම් අපි මේ මොනවද කතා කරන්නේ? ඊළඟට මොනවද කරන්නේ? අපේ සහෝදරියෝ, අපේ අම්මලා, අපේ නංගිලා, අපේ දුවලා අපි කොහෙද අරින්නේ? වහල් වෙලඳාමට අරිනවා. මොකද්ද මේ අපේ රටේ තියෙන මේ මේ මොකද්ද තියෙන මේ ප්‍රතිපත්තිය? මොකද්ද තියෙන සාධාරණත්වේ? ඉතින් අපි කියනවා මේ බෝ අපේ මිනිස්සු බෝ වෙන්නේ නැහැ. ඈ අහවල් ජාතිය බෝ කරනවා, තව ජාතියක් බෝ කරනවා. ඉතින් ඒගොල්ලන්ට තියෙන මැසිවම තමයි අපිට තියෙන්නේ. වෙන එකක් නෙමෙයි. එහෙමනම් ඇයි බෝ වෙන්නේ නැත්තේ? අපිට එන්නේ මේ එක්කෝ පිස්සු කෙලලා බීලා විනාශ වෙලා අර වගේ හම්බ කරන සුට්ටු දෙක නැති කරගෙන අන්තිමට රොඩ්ඩක් නෙමෙයි රටට එන්නේ.
ඉතින් වෛද්‍යවරයා කැමති නැහැ වෛද්‍යවරු බිහි වෙනවට. නර්ස් කැමති නැහැ නර්ස්ලා බිහි වෙනවට. වෘත්ති සමිති මේ වගේ බල මේ බල කඳවුරු හදාගෙන තියෙන්නේ. තමන් බල අධිකාරි ගොඩනගාගෙන ගහට නැගපු එක තව එහෙකට ගහට නගින්න දෙන්නේ නැහැ. තේරෙනවද? වින්න බුවම්ම කැමති නැහැ. නර්ස් නෝනායි දොස්තරයි ගහ ගන්නවා කාමරේට. තේරෙනවද? ඉතින් ඒක නිසා මේ බල අධිකාරි මේ බිඳලා දාලා මේ මේ පුහුණු ශ්‍රමය නැත්තම් මේ 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 හැකියාව තියෙන අපේ රටේ සාක්ෂරතාවයෙන් ඉතාමත් තියලා ඕනම දෙයක් සතියක් දෙකක් යනකොට අල්ල ගන්න පුළුවන් මිනිස්සු ඉන්න අපේ රටේ උගත්කම බුද්ධිමත්කම තියෙන අපේ රටේ මෙයාට පුහුණු සාතිකයක් දීලා පුහුණු ශ්‍රමයේ හැටියට මේ වෙළඳ පොළට අපි ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි රැකියාව වෙළඳ පොළට මොනවද දැනුත් කරන්නේ මොකද්ද අපි උපාධියක් එක්ක බාහිර උපාධිය එක්ක අභ්‍යන්තර උපාධිය විශ්වවිද්‍යාල වලින් ලබා ගන්නාට අපි රුපියල් 10000ක් නැත්තම් 12000ක් 15000ක් දීලා අපි දෙනවා සංවර්ධන සහකාර හරි මොකක් හරි පත්වීමක් දී පුටුවක් නැහැ මේසයක් නැහැ රැකියාව ගත්ත දවසේ ඉඳලා විරුද්ධයි. දැන් අපි දන්නවා 50000කට වඩා දුන්න රැකියා උපායධාරීන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෝටරසයිකලයකුත් දුන්නා. ඒ මෝටරසයිකලෙම්ම ගිහිල්ලා ඡන්දෙ දුන්නේ අනිත් පැත්තට. ඒක නිසා කරුණා කරලා මේ 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 ආර්ථික මේ පරිවර්තනය මේ මේ කළ යුතු දේ දැන් අපි ඔස්ට්‍රේලියාවට ගියොත් වරායවල් පෞද්ගලික සම මේ වරායක් වුණාම කාර්යක්ෂම වෙන්න ඕනේ. කාර්යක්ෂම වුණු තරමට තමයි ඒකේ මේ බහලුම් වල මේ ගාස්තු අඩු වෙන්නේ. ගාස්තු අඩු වුණාම තමයි ලෝකේ නැව් සමාගම් වෙන්නේ. නැව් සමාගම් ආවම තමයි මේ වෙළඳ පොළ ඇති වෙන්නේ. ඉතින් මේ වෙළඳ පොළ ග්‍රහණයට හසු කරගන්න ඒ වෙළඳාමේ යෙදෙන ඒ ප්‍රධාන වෙළඳ සමාගම් එක්ක ඒ වෙළඳාම් කරන රටවල් එක්ක දැන් අපි ලෝකේ දියුණු රටවල් වලට ගියොත් සමහර ගුවන් තොටුපළ වරාය චීනේ දැන් බලන්න අපේ එයාපෝට් එකට යන්න එයාපෝට් එකේ මේ කීයද අපේ තියෙන්නේ මේවා 7ක් 8ක් මං හිතන විදිහට තියෙන්නේ බස් සේවකයන් හැම කරන 20 ගානක් තියෙන්න ඕනේ කියන්නේ මේ අපේ ඒක ටර්මිනල් නේ ටර්මිනල් අපිට 20ක් 30ක් තියෙන්න ඕනේ බොහොම අමාරුවෙන් තමයි මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි ලොකු ගුවන් යානයක් ගෙනාවේ 380ක් මේ 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 ගුවන් තොටුපළට බැස්සුවේ අපේ නිමල් සිරිපාල හැමතුමත් ඒක ගිහිල්ලා හොරෙන් විවෘත කරලා ආවා කවුරුවක්වත් දන්නේ නැහැ කොච්චර වීදම් කරාද කොච්චර මේවා කරාද කියලා මේවා පත්තරේ දැම්මෙත් නැහැ මිනිසු දන්නෙත් නැහැ ඉතින් ඒක නිසා මේ මේ රජයේ කරපු වැඩ ටික මේ රජයේ ජනතාවට දීපු සානාධාර ටික සුබසාධන වැඩපිළිවෙල මේ 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 රජයේ ආර්ථික වැඩපිළිවෙල සමාජ වැඩපිළිවෙල මේක බොහොම අමාරු යුගයක් දැන් ඔබතුමන්ලා මහන්සි වෙලා මේක මේ යුගයේ ගොඩ නැගුවා මේ යුගයේ ගොඩ නැගුවට මේක තමයි බොහොම අමාරුම අවධිය මේ මේ පරිවර්තනය හරියට ජනතාවගේ ඔළුවට ජනතාවගේ ඇඟට දැනෙන විදියට මේ පරිවර්තනය වුණාට පස්සේ ඒ පරිවර්තනයේ ප්‍රතිලාභ පිළිබඳවනේ ජනතාව කල්පනා කරන්නේ ඒක ඒක ගැන මතක් වෙන්නේ අර ඔබතුමා දැන් ඔබතුමාට රිදුණා දැනුණා මං කොහොමද සොඳුරු ආඥාදාය මං එක කිව්වේ මට ඔබතුමාගෙන් වචනයකුත් ගන්න ඕන වුණා ඒකට තේනාද හරි ඔබ ඔබ හරි මොකද මේ 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 බලපෑම මේ 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 මර්ධනය ඒක මේ රාජ්‍ය තුල නැහැ මේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සැබෑව වචනේ පරිසමාප්තියෙම තේනාද ඒක නිසා මේ 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 බැඳුම් කරේට පුළුවන්කම තිබුණා මේ ආණ්ඩුව තුල ඉන්න මේ අගමැතිවරයාට චෝදනාවම ඒකට ජනාධිපති කොමිසමක් පත් කරලා ඒක හොයලා හරි ඒ ඒ මුදලට අය කරගන්න එයා හිරිය දාන්න හරිද දැන් අපි පොඩි හොරා ඇල්ලුවා ඒ වුණාට බිලියන 4000ක හොරා එළියේ හරිද දැන් පොඩි හොරා අල්ලලා ලොකු හොරාට හැංගෙන්න ඉඩ දෙනවා ඒකද අපේ ඇයි මික් ගන්න දෙනවා ඈ මික් ගන්න දෙනවා මික් ගන්න දෙනවා එතකොට මේ මේ වට මේ වට උත්තර නැත්තම් මේ ආණ්ඩුව මිනිස්සු ප්‍රතික්ෂේප කරා ඒක තමයි ඇත්තටම වෙනදේ මේ කියපු දේ බොරුවක් කියන එක දැන් අද මේ අර හොරකම් අල්ලන්න ආපු අය හොරුන් සමග වාසය ඒ වගේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ ඒක නිසා මේ රජයේ වගකීම තමයි මේ රජය පත් කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් කරන්න මේ රටේ සමාජ බලවේගයක් ගොඩ නැගුණා ඒ බල ඒ ගොඩ නැගුණු සමාජ බලවේගයේ ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම යම්තාක් දුරට ඉෂ්ට කිරීමේ වගකීමක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ රජයටත් හොඳයි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ජනතාව හොඳයි බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි
හිතවතුනි අදට තීරණය අවසන් කරන්න කාලය ලැබිලා අපේ තේමා වුණේ තෙල වැඩිද මිල වැඩිද කියන කාරණාව කරුණු කිහිපයක් පාර්ශව තුනකින් මතු වුණා ඇත්තටම තෙල වැඩිද නැත්නම් මිල වැඩි වුණාද කියන කාරණාව සම්බන්ධයෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් මගාරච්චි මහතාන්නේ බොහොම සතුටුයි අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට ඒ වගේම ලංකා කඤ්ජි තෙල් ජාතික සේවක සංගමේ සභාපති ආනන්ද පාලිත මහතාන්නේ ඔබතුමාටත් බොහොම සතුටුයි පැමිණියාට දීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් ප්‍රීතමනසෝයි සමාජතුමනි බොහොම සතුටුයි ඔබතුමාගේ කාලය වෙන් කළාට හිතවතුනි සැබවින්ම මේ කාරණාවට හේතුව බදුද හොරකමද වංචාවද නොවේසේනම් වැරදිපත් කිරීමද අකාර්යක්ෂම වූ නැත්නම් අපිළිවෙල වූ කළමනාකරණයද එහෙමත් නැත්නම් දේශපාලන තීන්දුවද තීරණද මේ සියල්ල කුමක් වුවත් අවසානයේ මේවා දැනෙන්නේ ජනතාවට නම් ජනතාවට නොදැනෙනසේ ඒවා පාලනය කිරීම සහ ඒවට අවශ්‍ය කරන පියවරේදීම ගතිවතු පියවර ගැනීම රට කරවන අයගේ සහ කරන්නට සහාය දෙන හැමගේ වගකීම එනිසා තෙල වැඩිද මිල වැඩිද කියන කාරණාව නෙමේ තෙලත් වැඩි නොවේ මිලත් වැඩි නොවන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය වේවි කියන විශ්වාසයත් සමග අදට තීරණය හමාර කරනවා එළඹෙන සතියේ මුණගැහෙන අපේක්ෂාවෙන් සැමට බොහොම ස්තුතියි.